අයිබෝන් ඔබ සැම වෙතමත් සාදරයෙන් පිළිගන්නවා channel එකට. ඉතින් බොහෝ වෙලාවට අපි ඉතින් දුක් වෙනානේ ඇයි මේ කාන්තාවක් වෙලා ඉපදුනේ කියලා මේ වගේ ප්‍රශ්න මේ වගේ සිතුවිලි අපට එනවා. මොකද කාන්තාවන් ඉදිරිය අපි විවිධ දුක්ඛම් කටුළු වලට මුහුණ දෙනවානේ. ඒ නිසා ඉතින් බුදුරජාණන් වහන්සේ මෙහෙම දේශනා කරලා තියෙනවා. පින්වත් මහණෙනි, පුරුෂයන්ට අයත් නැති යම් දුකක් ස්ත්‍රී විඳිනවා නම් ස්ත්‍රියට පමණක් ආවෙනික වූ දුක් පහක් තියෙනවා. ඒ විදිහට උන්වහන්සේ දේශනා කළා. ඒවා මොනවද කියලා බලමු. මෙහිදී උන්වහන්සේ දේශනා කරනවා, පින්වත් මහණෙනි, මෙහිලා ස්ත්‍රිය තරුණ කාලයේදීම ස්වාමියාගේ ගෙදරට යනවා. නෑදෑයන්ගෙන් වෙන් වෙනවා. පින්වත් පහන් මහණෙනි, පුරුෂයන්ට අයත් නැති යම් දුකක් ස්ත්‍රිය විඳිනවා නම් ස්ත්‍රියට පමණක් ආවේනික වූ පළමු දුක මෙය. ඒ සත්‍යක්නේ. ඉතින් ගැහැණු ළමයෙක් වැඩි වේද පතර ලොකු වුණාම ඉතින් තරුණ කාලයේදීම ස්වාමියා ගෙදරට යනවානේ. ඉතින් තමන්ගේ නිවසින් ඈත් වෙලා ඉතින් ඒක දුකක්. අලුත් සමාජයකටම එයාට අමුතුවෙන්ම හැඩගැහෙන්නට වෙනවා. සමහර විට ඒ අය හොඳ වෙන්න පුළුවන්, සමහර විට හොඳ නැති වෙන්නත් පුළුවන්. ඉතින් ඒ කොහොම වුණත් ඇයට ඒ ජීවිතයට මුහුණ දෙන්න ජීවිතෙන් වැඩිපුරම කාලය ගත කරන්නේ ස්වාමියාගේ නිවසේ. ඉතින් පින්වත් මහණෙනි, නැවත අනෙක්ක් කියමි. ස්ත්‍රිය ඔසප්වේ. පින්වත් මහණෙනි, පුරුෂයන්ට අයත් නැති යම් දුකක් ස්ත්‍රිය විඳිනවා නම් ස්ත්‍රියට පමණක් ආවේනික වූ දෙවෙනි දුක මෙයයි. ඉතින් ඇත්තනේ ඒක හරිම දුක්බරයි. දැන් බොහෝ වෙලාවට ඒක සමහර අයට ඒ වේදනාවක් දැඩි වේදනාවක් ගෙන දෙන තත්වයකටත් පත් වෙනවා. ඉතින් ගොඩක් වෙලාවට ඒක කාන්තාවක් විදිහට කරදරයක්. ඒක නමුත් අපිට ඒ දුක විඳ ගන්නට වෙනවා. නමුත් පුරුෂයින්ට ඒ දුක නැහැ. පින්වත් මහණෙනි, නැවත අනෙකක් කියමි. ස්ත්‍රිය ගැබ් ගන්නවා. පින්වත් මහණෙනි, පුරුෂයන්ට අයත් නැති යම් දුකක් ස්ත්‍රිය විඳිනවා නම් විඳවනවා නම් ස්ත්‍රියට පමණක් ආවේනික වූ තුන්වෙනි දුක මෙයයි. ඇත්තටම දරුවෙක්ව බිහි කරනවා කියන දෙය ඒ උතුම් පදවියක්, මව පදවි කියන උතුම් පදවිය. නමුත් එය ගොඩාක් දුක්බරයි. ගොඩාක් වේදනාවන් දරා ගන්න වෙනවා කාන්තාවක් විදිහට. ඉතින් මේ දුක පිරිමි අයට නැහැ, අපට පමණක් ආවේනික වූ දුකක්. පින්වත් මහණෙනි, නැවත අනෙකක් කියමි. ස්ත්‍රිය දරුවන් වදනවා. පින්වත් මහණෙනි, පුරුෂයන්ට අයත් නැති යම් දුකක් ස්ත්‍රිය විඳවනවා නම් ස්ත්‍රියට පමණක් ආවේනික වූ සිවවන දුක මෙයයි. ඉතින් ගැප් ගන්නවානේ. ඊට පස්සේ ඉතින් දරුවන් බිහි කරන්න ඕන. මේ හැම එකක්ම දුකක්. ඉතින් මේ කාන්තාවන් විදිහට දැන් සතුන් ගත්තාම ගැහැණු සතුන්ට පොදුවේ මේක මුහුණ පාන වෙනවා. ඉතින් මනුෂ්‍යයින්ට වගේ නෙමෙයි, කියන්නේ අපි වගේ අපිට වගේ නෙමෙයි, ඒ අයට කතා කරන්නත් බැහැනේ. ඉතින් ඒගොල්ලෝ අපටත් වඩා ගොඩාක් දුක්බරයි. සතෙක් ගැහැණු සතෙක් කියලා උපදිද්දී එයාලා ගොඩාක් දුක්බරයි. ඉතින් ඒ වගේ සතුන් කෙරෙහි අපි කරුණාව දක්වන්න ඕනේ. ඒ වගේම තමයි සෑම පිරිමි කෙනෙක්ම කාන්තාවන් කෙරෙහි ඉතාමත් සානුකම්පිතව බලන්න ඕනේ, ගෞරවයෙන් බලන්න ඕනේ. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ විදිහට සිවුවැනි දුකත් පෙන්වා දුන්නා. පින්වත් මහණෙනි, නැවත අනෙකක් කියමි. ස්ත්‍රිය පුරුෂයාගේ උපස්ථානයට එළඹෙනවා. පින්වත් මහණෙනි, පුරුෂයන්ට අයත් නැති යම් දුකක් ස්ත්‍රී විඳවනවා නම් ස්ත්‍රියට පමණක් ආවේනික වූ පස්වැනි දුක මෙයයි. ඉතින් මෙවැනි දුක් පහක් කාන්තාවකට උරුම වෙලා තියෙනවා. ඉතින් තිරිසන් සතෙකුට වුණත් කාන්තා වෙලා ඉන්න ගැහැණු තිරිසන් සතෙකුට වුණත් ගොඩාක් අනුකම්පා කරන්න ඕනේ. ඉතින් මිනිසුන් විදිහට
අපට වගේම ඒ අයටත් අපි බලන්න ඕනේ. කියන්නේ සමහර මිනිස්සුන් ඉන්නවා ඒ සතුන්ට ගහනවා හිරිහැර කරනවා. ඉතින් මේ පුරුෂයින් විශේෂයෙන්ම කාන්තාවන් කෙරෙහි මෙවැනි දුක් විඳින කාන්තාවන්ට තවත් දුක් දෙන්නට හොඳ නෑ. එය අවබෝධ කරගන්නට ඕනේ. කියන්නේ කාන්තාවට ආදරයෙන් කරුණාවෙන් කතා කරන්න ඕනේ. අපහාස කරන්න හොඳ නැහැ. ඒ අයව හොඳින් බලා ගන්න ඕනේ. යාලා ආස කරන දේවල් අරන් දෙන්න ඕනේ. මේ හැමදේම කරන්න ඕනේ. ගැහණු කෙනා කාන්තාවක් වෙලා ඉපදිලා ඒ අය මේ දුක් පහට ස්වභාව ධර්මයට අනුකූලම මුහුණ පානවනේ. ඉතින් ඊට අමතරව ඇයට ගොඩාක් රාජකාරිය තියෙනවා. ඒ දුක් පහට අමතරව දරුවන්ගේ වැඩ කටයුතු, ගේදොර වැඩ කටයුතු, සැමියා කටයුතු, මේ හැම දෙයක්ම ඇයට පැවරෙනවානේ. වර්තමානයේ ගත්තාම රැකියාවලත් නියුතු වෙනවා. ඉතින් එවැනි අයට පුරුෂයා විසින් ගරු කරන්නට ඕනේ. ඒ අයට වදහිංසා පමුණුවන්නට හොඳ නෑ. යම් කිසි පිරිමි කෙනෙක් යම් කිසි කාන්තාවකට ගහනවා නම්, හිරිහැර කරනවා නම්, අපහාස කරනවා නම් ඔහු සැබෑ පිරිමික් වන්නේ නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අනුගමනය කරමින් මේ දේවල් පිළිපදින්න ඕනේ. එහෙම නැති වුණොත් ඒ අයට ඊළඟ ආත්භාවයේදී නැවත පිරිමි ආත්ම භාවයක් ලැබේද කියන එක ප්‍රශ්නයක්. මොකද මේ සංසාරයේ හරිම බියකරුයිනේ. අපි දන්නේ නැහැ. අපි දැන් මේ වර්තමාන ජීවිතයේදී අපිට දැනෙන්නේ නැහැ යන මොනවා වේද කියලා. ඉතින් කම් සැප විඳමින් අපි කාලය ගත කරන වෙන නිසා අපි පරිස්සම් වෙනවා. අපි කාන්තාව කියලා උපදින්නේ පෙර ආත්ම භාවයක. මොකක් හරි අපි ඇත්තටම පිරිමි කෙනාට කාන්තාවක විදිහට ගරු කරන්න ඕනේ. අපේ පැත්තෙන් ඔවුන්ට ගරු කරමින් ජීවත් වෙන්න ඕනේ. එතකොට ඔවුන්ගෙන් කොතරම් හිරිහැර පීඩා වින්දත් ඔවුන්ට අපි ගරු කරමින් ජීවත් වෙන්න ඕනේ. එතකොට අපිට මේ දුකෙන් ගැලවෙන්න පුළුවන්. නමුත් පිරිමික් විදිහට පිරිමි කෙනෙක් තමගේ කාන්තා කිසිම කාන්තාවකට හිරිහැර කරන්න හොඳ නැහැ. සමහර මිනිසුන් ඉන්නවා ගැහැණියට ගොඩක් වදහිංසා දෙනවා, ගහනවා, අපහාස කරනවා, නරක වචනින් කතා කරනවා. ඒ වැනි අයට ඊළඟ ආත්මභාවයේදී මෙවැනි හොඳ මනුෂ්‍ය ආත්මභාවයක් පුරුෂාත්මභාවයක් ලබාගත නොහැකි වෙනවා. ඒ නිසා ඉතාමත් පරිස්සමින් ජීවත් වෙන්න ඕනේ අපි හැම දෙනාම. තෙරුවන් සරණ.